නොයෙකුත් මිත්‍යා දෘෂ්ටිීන්තිර අපිඒකට ඇත්තටම මිත්‍යා දෘෂ්ටීන් කෙලකයන්නේ ඉතු ලැති සැබෑ ආයථාර්ථයක් නොමැති නිසා. යථ අර්ථයක් කියලා අපි හදාගන්නා වූ දෘෂ්ටියක් එක ඒවත් නිසා තමයි ඒකටි මිත්‍ය දෘෂ්ටි කෙලක න මේම හැම දෙයක්ම ගොඩ නෑගාගැන්නේ මනසිං ඉතින් මාමද කලතියනවා මේ විශ්ව ශක්තිය කියන හෙකුත් මේ හරිගයට මිනිස්සු මානසිං හදාගැත්තු ඒ මිත්‍ය විශාසයක් තුළ ජේවත්වයෙනවා ඇත්තට මෙහෙම බාහිරෙන් ගන්න වි ශක්තියක් කියල දෙයක් එහෙම නැහැ ඉතින් හැබැයි හැබ මනසිං හිමිකක් හදාගන්න පුළුවන් මනසිං ඕනම දෙයක් හදාගන්න පුළුවන් හදාගෙනන එක දෘෂ්ටියයක් කරගෙන මතයක් කරගෙන එක සම්මුතියක් බවට පත් කරගෙන ඒක තුළ ජෙීවත් එන්න. එ වෙන ඒක තමාහිත මිනිස්සු හැමදාටම කරේ. නොයෙකුත් නොෙකුත් භෞතික වස්තුූ අල්ලගෙන හිමනැත්තං මේස්ෝභා දහම තුළ තියෙන හේතු පල දහම තුළ තියන මේ විශේෂයෙන්ම මේ අවකාශය කියන ස්වභාවය තුළට යන්න මිනිස්සු දඟලන ස්වභාවය තුළ තමා. විශ්ව ක්තිය නිකක් කියයන්නේ කැනෙ මනසිම්ම හදාගන්නව අවකාශයට ගමන් කරන්න එතකොට මනසයි අවකාශයට ගමන් කන්නකොට මනසේ සැහැල්ලු බවක් ඇතිවෙනවා ඒ අව ඒක නිදහස කියලා නිකං තේරුම් යන ස්වභාවයක් තියෙනවා එක ඉති හැත්තට මේක යථාර්ථය නෙමෙයි නමුත් අවකාලිකව. ඒ අවකාශය තුළ මනස ජීවත් වෙන්න උත්සාහ කන්නවා ඉති ඒක තමා මේ විශ් ශක්තිය කලක කියන්න එතකුර ඕ මේ ඕන දෙයක් ලාබාගන්න පුළුවන්කයන එහම එම සාාවල් වලට වැටෙනවා ඇත්තටම ව මේ හැම දෙයක්ම මනස තුළ තමාසිෙද්ද වෙන්නේ නැතුව වෙන කොහෙවත් සිෙද්ද වන්න හැනි වෙන කොහෙවත් එහෙම ශක්ති තියෙනවා කියන එහෙම එකක් නැහැ මනස තමා හැම දෙයම්ම හදාගන්නේ ලෝකය එක විදිට මනස නිර්වචනය කරගන්නවා කරගෙන ඒ විදියට දෘෂ්ටි හදාගන්නවා දෘෂ්ටි හදාගෙන ඒවා යථාර්ථය කියලා ඉතිං ලෝකට අනිත් මනසවල්වලට ඒවා කාවත්දැන් උත්සාහ කන්නවා ඉතිං ඒකනේ අපිට නේදම ආගම් කියලා ඇදහිලි පුද්ධ පූජා කියලා නොයකුත් මේ ක්‍රමවේදයන් ලෝකෙ බෙහිවැන්නේ කාගෙහරි මනසක ඇතිවුණු දෘෂ්ටයක් පාදනම් කරගෙන එයා එක තුළින් යම් මතයක් ගොඩ නගාගෙන එක අනිත් මානසවල් වලට කාවත්දන්නේ යනවා ඉතිං එතකුට ප්‍රතාක්ෂණ මනස හැමවෙලාම අ මිත්‍යා ස්වභාවයන් තුළ නිකං සිහින ලෝකවල ඉන්න කැමත්තක් මනස තියෙනවා. ඉති ඒක නිසා අරවාත්්‍ර යොමුවෙනවා. ඒවාට ඉක්මනින්ම ආකර්ශණය වෙනවා. එතකොට ඒවා තුළ මනස ජීවත්ව එන්න පටන්ගන්නවා. ඉතිං තාවකාලික සුවයක් එතන තියෙනවා. මොකද මනුසාර. දැඩිව ගිනිිගන්නා ස්වභාවය තුළනු ඉ ikකුත් මනසිම්ම හදාගන්නා වූ ප්‍රශ්නතුළ ජේවත්වෙන කෙන අර් වගේ මේ මෙම මනසට හදාගත්තු අලුතෙන් ක්‍රේට් කරන නැතැඟ අලුත් ඇැප් එකක් හදාගෙන එක තුළ ජේවත්ව එන්න උත්සාහ කරන එක තමා මේ අත්තටම විශ්ව ශක්තිය ඔය භාවනා ධ්‍යාන ඒ ඒව හැමදාටම ලෝකෙ තිබුණු දෘෂ්ටි මතය සම්මුති තේවා තුළ ජේවත්තය නවා ඉතිං එමී හැම දෙයකින් වෙනස්ම බුද්ධ දර්ශනය කියන එකම බුද්ධ දර්ශනයක කියන්නේ තමුන්ගේ මනසේ තියන අනවබෝධයෙන් කරන මේ ක්‍රයාාවන්න මේ තමුන්ගේ මේවායෙන් ඉවත්වලා මිත්‍යා දෘෂ්ටිවලින් ඉවත් වූ තැන. ගොඩනැගෙන ශක්තිය තමා මේ යථාර්ථය දැක මේ හැකියාව තමා මේ බුද්ධ දර්ශනය කියල බුදුන්හන්සේ බුදුවරු ලෝකේ හොයාගන්න ඔය සැබෑම යථාර්ථය සොයාගන්නා හැකියාව බුද්ධ දර්ශනය දෙකට සැබෑවට නිවෙන මගන නිවන් මාර්ගය හොයාගත්තේ තමුන්ගේ මනස තුළ මෙන්න මේ කෙලෙස් කියන මේ ස්වභභාවය හඳුනාගෙන ඒ ස්වභාවය තුළයි මේ උක්කොම් ප්‍රශ්න හටගන්නේ කියනක අවබෝධ කරගෙන ඒවා ඒ ඉවත් කල්ලා ඒ ස්වභායේ චිත්ත ස්වභාවය මේ චාෛතසික ස්වභාවයන් ඉවත්කරන ක්‍රමවේදය ස්වයාගන්නේ සම්මා සම්බුදුරු ඒ තුළින් විමුක්තිය ලැබෙන හැට ඒ තුළින් සැබෑ නිවන ලැබෙන ප්‍රමවේදයක් තමයි නිවන් මාර්කයහැලා කියානේ, බුද්ධ ධර්ශනය කියලා කියයන්න. ඉතඒ බුද්ධ දර්ශනය තුළ මිත්‍යාදෘෂ්ටිතියෙන්න්න බහනේ. තාවකාලිකවමනි වෙන ක්‍රමවේදය එහෙම එම නැහැ බුදුන් වහන්සේ බුදුවරු සොයාගන්න මේ සැබෑ බුද්ධ දර්ශනය තුළේ බුද්ධ දර්ශනය තමා තුළ මඇතුවෙන දෙයක් තමුම් යථාර්ථය දකිනා හැකියාව අවබෝධයෙන් දැකීම එක සැබෑවටම දැකීම යම් දෘෂ්ටියයක්ක් තුළ හිරවෙලා දකින එකක් නෙමේ සියලු දෘෂ්ටිීන්ගෙන් මෙදුුණු තැන. මනස්සෙහි නිසල ස්වභාවය තුළ යථාර්ථය දකිනා හැකියාව එක තමයි ප්‍රඥාව කෙලකෑන ඒ ප්‍රඥාවට පිවිසෙන ප්‍රඥාව උපදවාගෙන ලෝක සැබෑ අතාාර්ථයන ම් මනස්සෙහි සැබෑ අතාාර්ථය සහ ලෝකෙහි සැබෑ අතාාර්ථය. ආධ්‍යාත්මික සහ බාහිරකෙන ලෝක ස්වභාවයන් තුළ තියෙන්න්නා වූ. සැබෑම ධර්මතාවයන අවබෝධ වන මහා ප්‍රඥාවට තමයි මේ බුද්ධ දර්ශනය තුළින් පිවිසන්නේ ඉතකම ඒකත් මානසේ මඇතිවෙන විශිෂ්ට හැකියාව මානසගෙනයන්න පුළුවන් යථාර්ථය සොයාගන්නා ක්‍රමවේදය තුළ මානසගෙනයන්න පුළුවන් උපරිමස්ථානය තමයි සම්හා සම්බුද්ධත්වය කළකයන්න ඉතින් එතන ඉඳග තමයිම. ලෝකයට සියලු ිනිසුන්ට තමුන්ගේ මනස ඒ තැනට අරගෙන යන්න ක්‍රමවේතය කියලාදන්නේ. බුදු වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ යතා භෘධඥානය තුළේ මහා ප්‍රඥාව තුළ ඉඳගෙන තමයිම්. මිනිසුන්ට මේ ලෝකය අවබෝධ කරගෙන බාහිර සහ ආධ්‍යාත්මිකළු ආධ්‍යාත්මික ලෝකයේ අවබෝධ වෙන්න 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 තමා පහර ලෝකයේ ස්වභාවය අවබෝධ වෙන්න නැතුව නිකන් දැ නමකින් කතා කරාට ඒ දුකනිවන දුකෙන් නිදහස්ව වන කෙලෙස් ප්‍රහාණය වන කෙළෙස් සංසින් දෙන්න ක්‍රමවේදයක් වෙන්න නැහැඒව නිකංග. එවෙල්ලට එවෙලටයමිස්කිසි රවටා ගැනීමක් වෙන්නේ කෙලෙස් සංගවාගන සැනසෙන් උත්සාහ කිරීමක් තමයි මේ භාවනාවලින් එතකොට ධ්‍යානවලින් ්‍යා භාවනාවේ. ක්තිය ර මේ ස්ොබා දහම මින ස්වබා දහමටත් නම ඒ ඇතරම ස්වබාදහම තුල තියෙන ස්වබා දහම කියන හේතු පල දහමන එතකට හේතු පල දහම අවබෝධවෙන්නේ නැහැ මේ විශ්ව ශක්තිය කිය මිත්‍ය දෘෂ්ටික එහෙම මේ ශක්තියක් ගැන කතා කරන්න ගියාම එක මිනිස්. පුදක්්‍රන මසහිතනව බාහිරය ලොකු ශක්තියක් තියෙනවා කියලා. ඇත්තටම බාහිරේ නෙමේ ලොකුම ශක්තිය තියෙන අධ්‍යාත්මය තුළයි. මනුස්්‍යයෝන්ට තේරෙන් ඇත්තේ තමා තුළ තියෙන්න්න වූ විශ්වශක්තිය ගොඩ නගාගන්න. ආකාරීක තමයි සැබෑම විශ්ව ශක්තිය වෙන්නන්නේ මොකද තමුන් තුළ ප්‍රඥාව උපදවා ගැනීම තුළින් ලෝකය සැබෑවටම ලෝකයේ යථාර්ථය අවබෝද්ධ වෙලා නිවෙන්නේ එතුකොටඇ නිවෙන්නේ ඕනෑමතයක් සැබෑම යථාර්ථය සැබෑම එහි තත්ත්වය එහි ස්වභාවය අවබෝධ වෙනකොට තමයි මනස නිවෙන්නේ තිදැම මනසේ කෙලෙස් ස්වභාවය හඳුනාගෙන ම ඒ කෙලෙස් සංසින්දවාගෙන මනස ඒ කාග්‍රවෙන්න පටන්ගන්න ක්‍රමවේදය තමයි මේ බුද්ධ දර්ශනය තුළින් බුදුන්ාසසිය පිරි කියල දුන්නන්නේ ඒ ක්‍රමවේදය තුළ යනකොට තමයි මනසනි වෙන්නේ. නමුත් මිනිසුන්ට ඒ ඒ වටිනාක මෙහි තියෙන් අවූ ඒ උත්තරීතර ස්වභාවය තේරෙන් එනහා එක පෘතක්ෂන වන්නසේ ස්වභාවය තම එතන එක ගැඹුරු වැඩිනිසා එතන්ට යන්න නිසි මඟ පෙන්වීම මක්ක වශය සැබෑලෙසම ඒ යන මාර්ගය පිළිබඳ හොඳාවබෝධයක් තියෙන්න්න ඕන පළමුුවෙන්ම. එත ඒ තුළ ඉඳගෙන තමයි යන්න පුුවන්ගනි නැතුවර දෘෂ්ටි හදාගෙන ඒවායින් යනවාගේ යන්න ගියෝතින්කාදාවත් තමුන්ට මේ සැබෑ යථඇතය සොයන බුද්ධ දර්ශණය තුළට පිමිසවෙන්න බැහැයි. ඒමකද තමන් තුළම තියෙන්නවුම ගුණය ශක්තිය. ති මමකයානම මේ බාහිරේ විශ්ව ෂක්තිය කියල දෙයක් නැහැ අධ්‍යාත්මික වයේ යම් ශක්තියක් තියෙන වනන් තියෙන්නේ තමගේ මනුස තුළ විතරයි ඒම නැතුව. ලෝකයේ තුළ තමුට හිත කර තමුන්ට උදව් කරන එහම ශක්තියක් පුද්ගල ස්වභාවයක් හෝ හෙම ශක්ති ස්භාවයක් හෝ තියෙනවා මනසම තමයි මුලාවෙන්නේ මනසිම්ම තමායි කත්හදන්නේ තීකයි මේ මනසේ කතන්දරී මේ මූද වෙන්න හුළඟ වෙන්නවා ගඟක් වෙන්න ඇලක් වෙන්න විශ්්‍යයට එකතු වෙන්න කියලා ඕ කිව්වට මේ ඇත්තට මේක කරන්නත් මනසේ මායාවක් ඒත් මනස මේ අවකාශය කියන ස්වභාවය තුළට මනස ගාමන් කල්ල ඒක තුළ ඉන්නයිති ඒ මනසිම ආදාගන්න වුලෝ කැකිති එහම හිටිය එහම හැම වෙලා මඉන්නත් බැහනය කනේ දෙති ඒක තුළ මේ සියල්ල සෑනසීමතියෙනවා කියල සියල්ලෙන් නි දහස් වුනු සෑනසීමම තියෙනවා කියන මතයක් ගොඩ නගාගන්න නෝ ඒක තින් සම්මුතියක් කළකමනිකන් මනසවල් අතරට යනවයි සැහැල්ලුව හොයාගන්න. ඉතින් හැමෝම එතකුට අවකාශයට එකතු වෙනොම්. ඒ බාහිරය අවකාශය තුළ නෙමේ සැබෑ විශ්වෂක්තියතියන මනසහි අවකාශය තුළ. ඇමකද මනස අවකාශය නැතිවලාතියෙනෙ මේ උන් නොවගේ නොයකුත් දු රෘෂ්ටිවල උමිත්‍යාවන්වල ඔය වගේ මතිමතාන්තර තුළ එල්ලිලා මේ කෙලෙස් සමනය කරන්න කෙලෙස් සඟවාගෙන ඉන්න. ප්‍රමවේදයකට යනෝ කෙලෙස් යටපත් කරගෙන මේ ජීවත්වෙන ක්‍රමවේදවන් තමයි ඔ අවකාශයට අවිශෂක්තිය කියලා බාහිරයට මනස මේ ගමන් කරන ස්වභාවයකට පත්කරගන්න උත්සාහ කරන එක එහෙම නැත්තුව මනසේ සැබහම මනස ආධ්‍යාත්මිකව මනසට සම්පූර්ණණෙන්ම මස කරේ අපි සිහිය පැවැත්වති අපට මනසය කෙරෙන මේ අවකාශයේ නැති කරමින් මනසහි නිදහස නැති කරමින් මනස තුළ සකස්සෙන මෙින මේ අරමුණු ප්‍ර්‍ය කරගෙන සක මනසෙහි සිත. ඒ සිත්තුොල තමාමි අවකාශය නැතිකල්ලා අපිමන්නස විකෘති කරන ස්භාවයකට නැතැඟ දුකට පත් කන්න ස්වභාවයකට ඇත සහනයට අතෘප්තිකර භාවකට පත්කරමින්විසැක සෝකය උපදදන ස්වභාවය හදන්න මනස්්‍ය තමයි මේ මනස්සිෙහි ආධ්‍යාත්මික අවකාශය නැති කල්ල තියන්නේ නිදහස නැති කරල තියෙන. ඉතන ඒ කෙලෙ සංසිංදුවන ක්‍රමවේදයකට යන්න ඇතුව අපිට මනසෙහි අවකාශය හදාගන්න ඇතුව අපට බාහිර ලෝකත්තක් ෑමැ එකතු වෙනවා කියන දෘෂ්ටියයක්ක් ගොඩ නගා ගත්තයි කියලා සැබෑ නිදහසක් ලැබෙන්න්නේ නහැ තිය අවකාශය හදාගත යුත්තුය බාණසේ මනස බාහිරය අවකාශයකට එකතුවෙන්නේ යනොවා කිෙව්වට එක එක හොද ඉතින් මනසනික අමුතුම ලෝකකට යන්න පුළන් මනසින් නමුත් ඒක සැබ ඇථර්ත්ය නොවේ එක තුළින් ය නොයකුත් මතයක්ග ටිවල්ට යනව නොෙකුත් අවදානම් වැඩවලට යන්න පුළුවන් ඒවා තුළි මනසවි කොටති වෙන්න පුළුවන් ඒවා තුළි එතකොට ලොකූ ප්‍රශ්න ඇතු වෙනවා විමුක්තිය නි දහසකෝ කසේවෙතත් මනසනිකං අර බූ ප්‍රකෘති ස්වභාවයක්ත් නැතිවෙලාගහිල්ල බොහෝ භයානක දේවල්ලුවට යන්න පුළුවන් ඒ මම දක්කිනවමින් ගොඩ දෘෂ්ටිවල ඉන්නවා ඉතිං ඒ සැබෑ බුද්ධ දර්ශනය නොවේ කියන එකයි මම කියන්නේ.